ජනවාරි 15 වෙනිදා අධෛර්ය මැඩලීමට 80ක් අධෛර්යට මූලික හේතුව නම් දෙවියන් වහන්සේගේ පොරොන්දු කෙරෙහි අවිශ්වාස කිරීමයි සාතන් විසින් පවසන ලදැයි සඳහන් ප්‍රථම වදන් වනුයේ ඇත්තටම දෙවියන් වහන්සේ කීවාද යන්නයි මෙම ප්‍රශ්නය මගින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය පිළිබඳ සැක කිරීමට ස්ත්‍රියව පෙළඹ වීමයි යේසුස් වහන්සේ සාතාන්ට විරුද්ධව දේව වචනය රැගෙන මෙලෙස පවසන සේක මෙසේ ලියා තිබේ දේව වචනය පැමිණෙන විට අධෛර්ය කෙනෙන යක්ෂයා පලා යා යුතුයමය දේව වචනය වේගවත්ය බලවත්ය ඕනෑම දෙමුවහත් කඩුවකටත් වඩා තියුණුය අපට ජීවනයක් නව ජීවයක් ලබා දීමට එයට හැකිය මුළු ලෝකයම මවනු ලැබුවේ උන්වහන්සේගේ වචනය කරන කොටගෙනය එය තරාගෙන ඇත්තේත් එතුමන්ගේ වචනය කරන කොටගෙනමය එම නිසා දේව වචනය නම් වූ ආත්මයානන්ගේ කඩුව ගන්න එවිට අධෛර්ය නම් බල සීමාව තුල ජීවත් වීමට ඔබට අවශ්‍ය වන්නේ නැත වරක් දාවිත් බලවත් කනස්සල්ලෙන් සිටියේය යන්නේ කොතැනටද කරන්නේ කුමක්ද යන්න නොදැන සිටියේය ගීතාවලිය 27 වන පරිච්ඡේදයේ 13 වන පදයේ ජීවතුන්ගේ දේශයේහි ස්වාමින්ගේ යහපත්කම දකින්ට ලැබේයයි නොඇදහුවේ නම් කොපමණ අසරණද යනුවෙන් පවසයි ඇත්ත වශයෙන්ම ස්වාමින් වහන්සේගේ යහපත්කම දැකීමට ඔහුට හැකි වූයේ නැත නමුත් ඔහු විශ්වාස කළේය දෙවියන් වහන්සේ ඔහුගේ ඇදහිල්ලට කරු කළසේක එබැවින් ස්වාමින් වහන්සේ ඔහුගේ සියලු පුරබැදීම් වලදී සටන් කොට ඔහුගේ සියලු ප්‍රශ්න විසඳුසේක අපගේ පියවි ඇස්වලින් අපට දැකිය නොහැකි දේ අපගේ ආත්මික ඇස්වලින් දකිමින් දෙවියන් වහන්සේ මහිමයට පත් කළ යුතුය තීන්දු වුණේ අවසන් විය මෙය කල්වාරි කුරුසියේ නැගෙන ජයග්‍රහණයේ හඬයි එය තීන්දු වුණ නැත්නම් අවසන් වූ බව ඔබ විශ්වාස කරනවාද ස්වාමින් වහන්සේ දැනටමත් අපගේ පරීක්ෂාවලින් හා ගැටලුවලින් අපට ජය දී අවසානය දෙවියන් වහන්සේ අප පක්ෂයේ සිටින සේක්නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද අපට එදිරිව පැමිණිය හැක්කේ කුමන ප්‍රශ්නයකටද ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද මේ සියලු කාරණාවලදී අපට ප්‍රේම කරන්නා වූ තැනන් වහන්සේ කරන කොටගෙන අපි අතිශයින් ජය ගන්නෝවමුව ප්‍රේමවන්තේනි අපි සාමාන්‍ය සෙනඟ නොවෙමු නුඹලාවනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද සුද වූ ජාතියක්ද දෙවියන් වහන්සේගේ සන්තක සෙනඟක්ද වන්නාහුය ඔබ අයිතිවනුයේ රජවරුන්ගේ රජුටය ස්වාමිවරුන්ගේ ස්වාමින් වහන්සේටය දෙවිවරුන්ගේ දෙවියන් වහන්සේටය කිසිම යක්ෂයෙකුට ඔබ ඉදිරියේ සිටීමට නොහැකිය ගීතාවලිය 30 පරිච්ඡේදයේ 5 පදය රාත්‍රියේ හැඬීම පවතින නමුත් උදය ප්‍රීතිය පැමිණෙන්නේය අඳුරට පසු දීප්තිමත් උදෑසනක් පැමිණේ කැඹුරු තියාවතකට පසු සුවිසල් පර්වතයක් වේ දේව වචනය විශ්වාස කරන්න ස්වාමින් වහන්සේ ඔබ උදෙසා තික්ත පැන් මිහිරි කරන සේක උන්වහන්සේ අඳුර
ආලෝකයට පරිවර්තනය කරන සේක. උන්වහන්සේ වියවුල් බව සමාදානයට හරවන සේක. ඔබේ හිස් බව පූර්ණත්වයටත් ඔබේ ලැජ්ජාව ගෞරවය බවටත් ඔබේ දුර්වලකම ශක්තිය බවටත් ඔබගේ අශුද්ධකම සුද්ධකම බවටත් ඔබගේ ශෙවලය ස්වර්ගයේ බවටත් හරවන සේක. උන්වහන්සේගේ වදන් මගින් ඒ සියල්ල සිදු වේ. දේව වචනය ධෛර්යවත් කරන වචනය ලෙස හඳුන්වනු ලබන්නේ මේ නිසාය. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ අධෛර්යයට පත් කරන්නා වූ ආත්මයට තරවටු කරන්නා.